मम कथाकरण बदकराने लंका विधु मंडली प्रादेशिक इंजीनियर कार्यालय उपहांस धर्म विशाल संख्या संपूर्ण मगे मावत विना दर्शन स्वामी पटांगा වැරදි අවබෝධයක් හරි මොකක් හරි නිසා මම ඉතින් බොහෝ වෙලාවට වැරදි අවබෝධයක් කියලා මම හිතනවා මොකද මේ මිස්ටර් කල් අහලා තිබුණේ වෙනම තමයි මේක මේ කර්මජය කරලා ධර්ම අවබෝධය ලබාගෙන මහා ප්‍රාඥය කියලා ධර්මයේ පැත්තෙන් එහෙම මේකේ එක ඒ අසාපිතීමෙන් යම් සමතයක් ගොඩනගාගෙන එහෙම කරගන්න දෙයක් කියලා තමයි මම හිතාගෙන හිටියේ නමුත් මේ දේශනා कौर मनवाहांस අපිට වැදගත් වෙන්නේ ඔබතුමාට තියෙන දහම් ගැටලුවත් ඒ ධර්මයේ සම්බන්ධව තමයි ගොඩක් කරගන්නේ. ඔව්. ඒ පෞද්ගලික පැත්තට ගොඩක් අඩු කරලා ධර්මයේ පැත්තට නැඹුරු කරලා කතා කරා. ඔව්. ඔබතුමා ඔබවහන්සේ දේශනා කරන්න ආවෝ මේ ධර්මය අට හොඳින් වැටහෙනවා. කියන්නේ කරන්න ඕනේ මොකක්ද කියන එක හොඳින් වැටෙනවා මේ මනස යම් කිසි පිටිවිලි දෙකක් අතර අවතින රික්තංශ අවකාශය කොහොමද අවතීර්ණ වෙන්නේ ඒ අවකාශය තුලින් කොහොමද මේ මධ්‍යම ප්‍රතිපදාය අධ්‍යක්ෂ බහිත්‍ය කියන මේ අන්ත දෙකෙන් විඥානීය මධ්‍ය කේන්ද්‍රයකට අරගෙන ඒ මධ්‍යයක් කිසිවක් නැහැ කියන අවබෝධය ලබාගෙන එකින් මේ මේ මාර්ගයේ වඩන ක්‍රමවේදයක් ගැන තමයි මට දැන්ට තේරුම් ගිහිලා තියෙන්නේ. ඊළඟට ඔව් කියන්න කමන්නේ. සම්පූර්ණයෙන් ගැටලුව ඉදිරිපත් කරන්න කමන්නේ. ඔව් ඊට පස්සේ මම දිගින් දිගටම දේශනා සියල්ලම ඇව ඒකෙන් මට හුඟක් මේ වැදගත් වුණා අභිඥා දේශනා. මම ඊට වැඩියෙන් කැමැත්තෙන් ඇහුවා. ඊට අමතරව अवभूत महामंगल सूक्ष्मीन ආ
ගැනත් යම්කි අවබෝධතාවයක් ලබා ගන්න ලැබුණ මට ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ මූලික ප්‍රශ්නේ තමයි මට දැන් පටන් ගන්න ඕනේ තැනක් ගැන හරියට මට කොතනින්ද මම පටන් ගන්න දැන් විචාල දේශනා සංඛ්‍යාවක් ඇහුවා එක දිගටම අහගෙන ගියා දැන් ඒක හොඳයි ඔබතුමාට ඇත්තටම ඇත්තටම ඔබතුමා බුද්ධිමත් කෙනෙක් කතා කරපු දේවල් වලින් අපිට වැටහුණා ඔබතුමා ඉවතලන්නෙත් නැහැ බාර ගන්නෙත් නැහැ කියන්නේ බුද්ධිමත් කමක් ඒකත් දකින්නේ ඒක තමයි හැමෝම කළ යුත්තේ ඒ කියන්නේ කිව්ව පමණින් කවුරුත් විශ්වාස කළ යුතු නැහැ ඒ බාරගත යුතුත් නැහැ Tamanට තියෙන විමර්ශන බුද්ධියේ සත්‍ය තමා විසින්ම ප්‍රත්‍යක්ෂතාවයට එන්න ඕනේ ඒ Tamanට දැනෙන්න ඕනේ තමට දැනෙන්න ඕනේ අන්න එතනයි තියෙන්නේ ඒක නැත්තම් අන්ධ භක්තියට යනවා අද හිතට යනවා විශ්වාසයට යනවා මේ ධර්ම විශ්වාස කරන දෙයක් අදහන දෙයක් නෙමෙයි මේක තමන්ට දැනෙන දෙයක් එහේ ඇත්තටම සාන්තිතික ධර්මයක් මේක මේ ෂණේ පමණයි කියන එක ෂණ සම්පත්තිය කියන එක ඒ කියන්නේ මේ ෂණේ පමණයි මේ ෂණෙන් එහා දෙයක් නැති බව පෙන්නනවා චිත්තක්ෂරය එහෙම නැත්තම් ඒ ෂණයම හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරනවා. ඒක ඉතාම වැදගත්. ඒ කියන්නේ ඉපදුණු දවසින් තත්පරයක් දෙන ස්වාමීන් වහන්සේ ඇත්තටම මම ධර්ම දේශනාවලදී හුඟක් වෙලාවට ප්‍රයෝරිටි දෙන දෙයක් තමයි ඒක විහාර කිරීම කොහොමද මම මේක විහාර කරන්නේ ඒ වගේම කොහොමද මේක මේ දෙන දේ කොහොමද හරියට අවබෝධ කරගන්න එක කියන බේස් එකේ ඉඳන් තමයි මම බොහෝ වෙලාවට ඒක ශ්‍රවණය කරන්න උත්සාහ කරන්න හුඟක් වෙලාවට හරි ඔව් ඒක හොඳයි එතකොට මෙතනදී ඔබතුමාට දැනෙන්නේ නැති මේ මොහොතේම මේ ෂණයේම හටගෙන නිරුද්ධ වෙන චිත්ත ප්‍රවාහයක් මේ තියෙනක. එහෙම නේද? ඔව්. චිත්ත ප්‍රවාහයක් වගේම අවබෝධ වෙච්ච තව දෙයක් තමයි ගති ප්‍රවාහය. ඒ කියන්නේ ඔබවහන්සේ අර දේශනා කර දැන් අයිස් කැටයක් විදිහට ජලයක් ඒක වහස්නා කියන අපේ මේ ජීවිතයත් ඒ වගේම අපේ චිත්තයත් අපේ කරකැගයත් හැම දෙයක්ම මේ ස්වභාවයක් මානසික දේව විකාශන ක්‍රේත අතුර ඒ කියන්නේ ස්වභාවයන් ඇත්තටම ඒකත් ප්‍රවාහයක් කියන එක මට හොඳින් වැටහෙනවා. ප්‍රවාහයක්. දෙයක් කියලා පවතින දෙයක් නැහැ. පවතින දෙයක් නැහැ. අන්න හරි. එතන තමයි අපි දේශනා කරන්නේ විදප්පච්චත පටිච්ච සමුප්පාද ධම්මේස ධම්මං කියන්නේ දෙයක් නෙමෙයි ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් ඒක තමයි ඔබතුමා අවබෝධ කරලා තියෙන වැදගත්ම තැන ඒ කියන්නේ ධර්මයේ පටිච්ච සමුප්පාද ධම්මේස ධම්මං කියලා තමයි බුදුන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරන්නේ දේශනාවල සූත්‍ර දේශනාවල පටිච්ච සමුප්පාද ධම්මේස ධම්මං ධම්මේ හඳුන්වන්නේ එහෙමයි ධර්මයේ කියන එක විග්‍රහ කරන්නේ එහෙමයි. අද විභාගවලට උත්තර දෙන ළමයි පවා අපි දන්නවා මේ පිරිවන්වල දහම් පාසල්වල ඔය අමතනම් පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියලා තමයි ධර්මයේ විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ ලෝකෙට පටිච්ච සමුප්පාදය අවබෝධ කරලා ඒ පටිච්ච සමුප්පාදය අවබෝධය තුළින් තමයි ඇත්තටම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ පටිච්ච සමුප්පාදය කියන්නේ දෙයක් නැති බව. මධ්‍ය ඥානං කියන එක මධ්‍යම ප්‍රතිපදාව කියන තැන අන්තයක් නැහැ. අන්තයක් තියෙන තැන මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. වැටහෙනවද? ඉතාලු ගැඹුරු ඒ වගේම ඉතාම නිර්මල ධර්මයක් වෙනවා එතකොට ඒක. ඒකේ සාමාන්‍ය වචනයක් තමයි කියන්නේ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය මට අවබෝධ වෙච්ච හැටියට බිඳුවේ ඉඳන් 9 දක්වා ලියන ඉලක්කම් ටිකක් ඒකෙදී අපට අපේ ජීවිතේ ඕනෑම භෞතිකයක් ඕනෑම සිතිවිල්ලක් අපිට ඒකට අනුගත කරන්න පුළුවන් ඒක හේතුඵල ධර්මත සම්බන්ධ කර ගන්න පුළුවන් කියන අවබෝධයක් මට මේ වෙනකොට යම් කිසි ඔය ඇත්තටම මෙතන තියෙන ඇත්තටම විශේෂම දේ තමයි බුදුන් වහන්සේ මේක පණවන්නේ නැහැ බාහිරින් මේක තියෙනවා කියලා පණවන්නේ නැහැ කොහෙවත් අන්තයක් ගන්න ඇත කියන අන්තයකට යන්නේ ඇත නැත අන්ත දෙකෙන් මිදුණු ධර්මයක් එතකොට මෙතන සම්බූත වෙන එකක් හේතුඵල ධර්මයක් හේතු තියෙනකොට තියෙනවා නැතිකොට නැති වෙනවා පවතින දෙයක් නැහැ තියෙනවා කියලා ගන්න බෑ ඉතින් අතිශයම එතරම්ම තමයි තියෙන්නේ ධර්මයේ අපි අවබෝධ කරන්නේ ඇත්තටම මේ ලෝකයේ අපි හදාගත්ත මේ හදාගත්ත නම් ඒ කියන්නේ මේ શબ્දනේ මේ අපි කතා කරන හැම වචනයක්ම શબ્දයක්නේ
එතකොට එතනින්ම වැටෙනවා ධ්වනියක් තරංගයක් තරංගයක පැවැත්මක් නැහැ පවතින අන්ත දෙකක් නැහැ ප්‍රවාහයක් තියෙන්නේ ඒක අපි අර උපමා කරන්නේ ගඟ ගලනවා වැස්ස වහිනවා ගඟ කියන්නේ ඇල්ලුවොත් වතුර ටිකක් ගඟ කියලා දෙයක් නැහැ එතන ප්‍රවාහයක් වැස්ස කියලා දෙයක් නැහැ ඇල්ලුවොත් වතුර බිඳුවා නමුත් ප්‍රවාහයක් වැස්ස කියන්නේ එතකොට සිතත් එහෙමයි චිත්ත ප්‍රවාහයක් අතර මේ හුලඟ හමනවා වැස්ස වහිනවා ගඟ ගලනවා ඔය එකකවත් දෙයක් නැහැ වැස්ස කියලා දෙයක් නැහැ ඒක දෘෂ්ටියක් වෙනවා ඒ වැස්ස කියලා දෙයක් නැහැ වැස්ස කියන්නේ අපි ඇත්තටම අපිට ඒක කොහොමද අපිට ඒක හම්බ වෙන එක ඇල්ලුවත් වතුර ටික ඊළඟට මේ දැන් ඇත්තටම අපි ගඟ කියන එකේදී අපි මේ යම් කිසි හුදකලාවකට එනවා නම් අපි ගලන ගඟක ගැට්ටක ඉඳන් හිටියොත් අපිට ඒ ගඟේ බොහෝ දේවල් යනවා දකින්න පුළුවන් නමුත් අපි ගඟේ දිය ප්‍රහාරයට එකතු වුණොත් අපිට අපේ වටේ තියෙන අර දකින දකින ගොඩක් දේවල් වෙනුවට අප වටේ කුඩා ප්‍රමාණයක් විතරයි ඉතුරු වෙන්නේ ඒ ජල කඳත් එක්ක අපි පල්ලෙහාට යනවා එහෙම අවබෝධයකුත් මට ලැබිලා තියෙනවා ඔව් ඒ කියන්නේ මේ සිතුවිලි තමයි සිතුවිලි තමයි ඇත්තටම මේ ප්‍රවාහය ඒ සිතුවිලි ප්‍රවාහයේ සිතුවිල්ල ද සිත සිතුවිල්ල ඇතුළට අපි රිංගුවොත් සිතුවිල්ල ඇත්ත කරගත්තොත් ඒ කියන්නේ ඒ සිතුවිල්ල ඔස්සේ අපි ගලනවා කියන්නේ අපිට ඒක අර බාහිරින් එන ඇත්ත දකින්න දේ වෙන්නේ නැහැ ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ ධම්මා නාලං අබිනිවෙසක මහණෙනි සිතුවිලි වලට රිංගන්න එපා කියලා ඒක සිතුවිලි ඇත්ත කරගන්න ගියොත් ඉන් වෙන්නේ සිතුවිලි සවදා සත්‍යයක් වෙන්නේ සබ්බේ සංඛාරා අනිත්‍ය කියන්නේ සියලු සිතුවිලි අනිත්‍යයි සිතුවිලි එකවත් සත්‍යක් නැහැ ඒ කියන්නේ මේ අපි කතා කරන භාෂාව අපි හදාගත්ත එකක් එතකොට එහෙම දෙයක් බාහිර නැහැ බාහිරින් හම්බු වෙන්නේ නැහැ කවදාවත් හම්බු වෙන්නේ නැහැ එකෙන්ට අවබෝධයෙන් මම ලබාගත් දෙයක් මට කියන්න දෙන්න. ඒ කියන්නේ ඇත්තටම අපි දකින රූපය අපි දැන් මම ඔතනදී එක්සැම්පල් එකක් හැටියට ගත්තේ මගේ ඔෆිස් එකේ ඉන්ජිනේර. එයා තමයි ප්‍රධානියා. එයා දකින අනිත් අය දැන් මම කීප දෙනෙක්ගෙන් අහුවා මේක ඉංජිනේරුවෝ කීදෙනෙක් ඉන්නවද? ඇත්තටම මම කිව්වා නෑ ඒ හැමෝම කිව්වෙ එක්කෙනයි කියලා. මම කිව්වා නෑ එක්කෙනෙක් නෙමෙයි. මෙතන ඉන්න පර්සන්ල ගන්නට මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා මොකද එක්කෙනෙක් දකින ඉංජිනේරුවා නෙමෙයි අනිත් කෙනා දකින එක්කෙනෙකුට සලකන ඉංජිනේරුවා එක්කෙනෙකුට සලකන ආකාරයට නෙමෙයි අනිත් අයට සලකන්නේ එතකොට මේ ඉන්න කිරිසට ඒ ඉංජිනේරුවා මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා එතකොට ඒ විදිහට බැලුවාම අපි මේ පිටෙන් මවාගත්ත මේ රූපයක් එක අපි මනසේ ඇති කර ගන්නාම දෙයක් කියලා මට හොඳටම මේ වෙනකොට පැහැදිලි ඔව් දැන් මෙතන තියෙන්නේ අපිට අපි ඉස්සර දැනගත්ත එකක් තියෙන්නේ අපිට මේ ආත්ම ස්වභාවය ඒ වුණාට දැනෙනවා ඔව් අපිට මේක දැනුමක් තියෙන්නේ දැන් මෙහෙම එම දෙයක් නැති බව මෙතන ආත්මයක් දෙයක් නැති බව එනේ තමම නේසෝ හමස්මි නමේසෝ අත්ත මම මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා මනාකොට දේශනා කරනවා ඒතම් මම ඒසෝ හමස්වි අමේසෝ අත්තා කියන්නේ මම මගේ ආත්මේ ඒක හැදෙන්නේ දෘෂ්ටි ඇති නිසායි. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍ය අවබෝධ කරන කෙනා නේ මම මගේ ආත්මේ කියලා දෙයක් නැති බව. නේතම් මම නේසෝ හමස්වි නමේසෝ අත්තා. ඒතර බුදුන් වහන්සේ ඔව් ඒ කියන්නේ ආත්මයක් කියලා දෙයක් නැහැ. ඔන්න ඔතනයි අපිට ලියා ගන්න තියෙන තැන. මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ කියන එක අපි දැනුමට දැනගන්නේ. මෙතන අපි කියනවා නේද අර ආලෝකයට මේ අම්මගේ හැඩතලේ එනකොට අම්මා පුතේ මේ අම්මා කියනකොට ඒ අම්මා කියන සද්දේ අර ආලෝක හැඩතලත් සමගමයි අපිට එන්නේ කියලා. එතකොට ඒක සම්පටිච්ඡන්න වෙන ඒක එකතු වෙච්ච එක බුදුන් වහන්සේ දිට්ඨ සුත මුත කියලා අර සුවදෙනුත් අද අම්මා වෙනවනේ. ඔබතුමාට කෝල් එකක් දීලා අම්මා කියනවා ඔබතුමාගේ අම්මගේ රූපෙම වෙනවනේ. එතකොට සබ්දයට රූපයක් ගැට ගැහිලා තියෙන එකයි සිත කියන්නේ. ඔව් ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ කතා කරාට මම මේ කතා කරාට ස්වාමීන් වහන්සේට ඇහෙන්නේ මම මගේ කට ඇඳෙන් පිට වෙන මගේ කනට ඇහෙන ශබ්දවත් ස්වාමීන් වහන්සේගේ කවල් වදන් වලින් පිට වෙන ශබ්ද සංඛ්‍යාත ස්වාමීන් වහන්සේට ඇහෙන එක මට ඇහෙනවා ඒ දෙකම නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. යම් කිසි සංඥා හෝමාරක් සිද්ධ වෙනවා ඒක නමුත් මේ දෙන්න දෙන්නට ඇහෙන දෙකක් කියන එක පැහැදිලි සාමාන්‍යයෙන් අතර මෙතන ඊටාම ගැඹුරු ඥානයක් තියෙනවා ඒක ඔබතුමාට එතන තාම
ධර්මාබෝධයත් එක්කයි එතන තියෙනවාද කියලා අපිට දැනුනොත් තමයි අපි ඒ ගැන කතා කරන්නේ. අභිඥා දේශනා අහුවා කියව නිසා ඔබතුමාට වැටහිමත් තියෙනවා අපි මොකද්ද දෙයක් කියන්න තමයි එහෙම කිව්වේ කියලා. මෙතන ගැඹුරු න්‍යායක් තියෙනවා. ඒ ගැඹුරු න්‍යාය සංඥා. ඒ සංඥා මේක තරංග න්‍යායක්. තරංග කියන්නේ ක්වොන්ටම් න්‍යාය. මෙතන මුළු සේරම අපි ඔබතුමා දන්නා තාපය ගත්තත් තරංග. ශබ්දය ගත්තත් හර්ට්ස් 20,000 තරංග. එතකොට අපි වර්ණය ගත්තත් තරංග. එතකොට ආලෝකයත් ඒක තරංග නම් මෙතන අපි මේ දකින්න මායාවක්. දැන් අපි හිතන දැන් අපි සිරස බලනවානේ TV එකේ. ඔව්. දැන් සිරස මෙතන ලොකු අපි මෙතන ලොකු තිරයක් දාලා අපිට මෙතන ලොකු ෆිල්ම් එකක් බලනවා කියන්නේ. එතකොට මේක එන්නේ තරංගයකින් නම් ඒරියල් එකෙන් එතකොට අපිට මේක සකස් කරලා දෙන්නේ මේක හැමතැනම දැන් දේරන සිරස ඔය වගේ දැන් විද්‍යුත් නාලික අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් එහෙනම් මේ අවකාශයේ තියෙනවනේ අපේ ඇස් ඉදිරිපිට තියෙනවනේ අපිට ඒව අල්ලගන්න අර සිස්ටම් එකක් නැති නිසා අපිට ඒව පේන්නේ නැති වෙන්න පුළුවන් නමුත් එහෙම නම් මේ තරංග කියන්නේ ශක්ති ස්වභාවයක් නං ඒ ශක්ති ස්වභාවය මේ આવට හැමතැනම තියෙනවා එතකොට මේ ශක්තිය ඇතුලේ මේ වගේ විශාල පුළුල් තිරයක් දාන්න පුළුවන් මේ ඇහැට නොපෙනෙන අංශු ස්වභාවයකටත් වැඩිය කියන්න බැරි තරම් කුඩා ඒකකයක් කියන්නත් බැරි ශක්තියට. එතකොට මෙවැනි ස්වභාවයක් ඔව් තරංග ස්වභාවයක් මෙවැනි ස්වභාවයකින් මේ වගේ විශාල දර්ශනයක් ඉදිරිපත් කරන්න එතන සකස් කරන්න මේ හේතුන් පටිච්ච සම්භූතය කියලා බුදුන් වහන්සේ පෙන්න භූත වෙනවා කියලා පෙන්න සම්භූත වෙනවා කියලා. එතකොට මෙතන සකස් වෙන්න හේතු තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන් නම් එතකොට දිව්‍ය ලෝකෙත් මේ වගේ මේ ඔබතුමා හීනියක් දකිනවා. ඔබතුමා හීනියක් දකිනකොට ඔබතුමාට හීනිය ඇත්ත වගේනේ පේන්නේ. මේ හීනිය අපි කියන්නේ සංඥා කියලා. හීනිය ඉන්නකන් හීනිය ඇත්ත වගේමනේ. අපි TV එක දිහා බලනකොටත් අපි TV එක දිහා බලාගෙන TV එකේ මුකුත් නැහැනේ. ඒක චිත්‍රයක් විතරයි. නමුත් අපිට සැප දුක් එනවනේ. අපේ හිතේ මැවෙන්නේ අපේ හිතේ තියෙන සංඥාමයි. එළියේ අපි ඒකට දර්ශකයක් විතරයි. ඔව් අපි අපේ අතුලාන්තේ තමයි චිත්තේන නියති ලෝකේ හදාගන්නේ. ඒකයි බුදුන් වහන්සේ නතේ කාමායන චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ කියලා කියන්නේ. තමන්ගේ හිතේ තමයි ලස්සන කැත තියෙන්නේ එළියේ නෙමෙයි. තමුණුයි හිතන්නේ මේක කැතයි කියලා. තමුණුයි හිතන්නේ මේක ලස්සනයි කියලා. දැන් මෙතන දැන් කියන්න යන්නේ මේකයි. ලොකු කතාවක් කියන්න යන්නේ. හීනේදී අපි සැප දුක් විඳිනවා. හීනේ ඇත්තටම අපිට තියෙන සංඥාවක්. සංඥාවක් කියන්නේ අපි දැන් ශබ්ද සංඥාව පෙන්නුවොත් එහෙම දැන් අපි පොතක් කියවනවා. පොතක් කියවනකොට අපි දකිනවා දැන් මේ පොතේ අකුරු ටිකේ අපි දැන් කියවනවා. මේක අපිට ඕන එකක් කියවන්න පුළුවන්. අම්මා තාත්තා ඕන එකක් කියවන්න පුළුවන්. හැබැයි මේ කියවන එක ශබ්දයක්. එක ශබ්දයක් අයන්න කියන ශබ්දයක්. ඒතකොට ශබ්දේ බාහිරට පිට වෙන එක නෙමෙයි ශබ්ද සංඥාව කියන්නේ. ශබ්ද සංඥාව කියන්නේ චිත්තයක්. අපේ සිත ඇතුලේ තියෙන ශබ්ද සංඥාව අති ගැඹුරුයි මේක. ඒක හීනේ පේන්නේ ඔක්කොම සංඥා. එතන වර්ණත් නැහැ. එතන ශබ්දත් නැහැ. ඇත්තම කිව්වොත්. එතන තියෙන සංඥා සිතුවිලි. අපි සිතුවිලි හීනෙන් දකින්නේ සංඥා. චිත්ත රූප. භෞතික වස්තුන් නැත්තේත් නැහැ. භෞතික දෙයක් එතන කොහොමත්ම නැහැ හීනේ. කොහොමත්ම නැහැ. හීනේ තියෙන්නේ තනිකරම මේ ශක්ති ස්වභාවයක් සංඥා. අර සිරස අර පුරුල් තිරේ වගේ. ඔව්. TV එකේ එන පුරුල් තිරේ වගේ දැන් මේ තරංග මේක කියන්නේ අනිත්‍යම ගැඹුරු දෙයක්. එතකොට මේ හැම මොහොතෙම මේ චිත්ත ප්‍රවාහය වැඩ කරනවා. සිස්ටම් එකේ. හුස්ම වැටෙනවා කියන්නේ මෙතන මැෂින් එක ක්‍රියාත්මක කරගෙන ආයතන සකස් වෙනවා. ස්කන්ධේ හැම මොහොතෙම ඇති වෙනවා නැති වෙනවා ප්‍රවාහය තියෙනවා. මැෂින් එක වැඩ කරනවා. එතකොට මේක හීනෙදි අඩනින්දෙදි ඒ චිත්ත සංඥා ඇති වෙනවා නැති වෙන ස්වභාවය තියෙනවා. ඒ නිසා හීන පේන්නේ. ගැඹුරු නින්දෙදි පේන්නේ නැහැ. අඩනින්දෙදි තමයි ඔක තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි නිද්‍රාව ඒ අඩනින්දේ මේ සංඥා ස්වභාවය ඒ ක්‍රියාත්මකයි කියන එකයි. හීන පේනවා කියන එකට හේතුව. එතකොට අපි TV එක දිහා බලනකොටත් ඒ වගේම හීනයක් තමයි දකින්නේ. ඒක අපි හිතෙන් එළියට ඇවිල්ලා නැහැ. තිබා වෙන්නේ හිතට වුණාට හිතට වතුර බොන්න බෑ කියන්නේ. බඩකින් ඉන්නේ හිතට වුණාට හිතට බත් කන්න බෑ කියන්නේ. අපි දින්නේ හිතින් වුණාට හිතට ඇවිදින්න බෑ කියන්නේ. හිතට කකුල වෙන්න බෑනේ. හිතට කකුල වෙන්නත් බෑ. ආවට
වේදනාවක් දැනනට කායික වශයෙන් පෙන්නලා පෙන්වට ඒක අපි හිතින් විඳින්න. හිතට දැනෙන වේදනාව. ඔව්. ඒකේ තමයි වේදනාව ඇති වෙන්නේ. සංඥාවක්. ඒක මේක සංඥාව තමයි කතාව. සංඥා අபிසංකර නිරෝධයක් තමයි නිවන කියන්නේ. මේ සංඥාව සුකුම වෙන එකයි සුගතිය කියන්නේ. එතකොට මේකේ 31 ලෝක ධාතුවම සංඥා ස්වභාවයක් තියෙන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ හැම එකක්ම මැරෙන්න ඕනේ නැහැ. මේ මොහොතේම දකින්න පුළුවන්. ඒකට හොඳම දේ තමයි ඔබතුමා හීනේ. අපි අද අපිටම හීනේ හීනේ ඔබතුමා හීනේ හීනේ දකින්නකොටම ඔබතුමාගේ හුස්ම යනවා. ඔබතුමාගේ ශරීරේ පොළවට වලල දානවා. පුච්චල දානවා. ඔබතුමා හීනේ ඉන්නා හිර වෙලා හීනේ නැකිලා නැහැ. ඔබතුමා හීනේ නැකිලා නැහැ. ඔබතුමා හීනේ හිර වෙලා ඉන්නවා. ඕක ඕපපාතික උප්පත්තිය බව බුදුන් වහන්සේ දේශනා කරනවා. වයසට යන්නේ දරුවෝ නැහැ, කෑම නැහැ, කෑම කන්නේ නැහැ. මෙතන කිසිම ලෙඩ වෙන්නේ නැහැ, අසනීප නැහැ, මුකුත් නැහැ. ඕපපාතික උප්පත්තිය ඔය පෙන්නන්නේ. ඔය සංඥාව සකස් වෙන එකයි චුතිසිතේ සංඥාව සකස් වෙනවා කියන්නේ. ඕපපාතික උප්පත්තිය දිව්‍ය ලෝකේ කියන්නේ ඕකයි. වෙන එකක් නැහැ. ඒක ශක්තිය ඇතුලේ කල්ප කෝටි ගණන් විශ්වය පවතිනකන් සමහරට තියෙනවා. දැන් තේරෙනවද ඒකේ භයානකකම්? අනිවාර්යෙන්ම. මට ඒකේ ගැඹුරු අර්ථයක් වැටහෙනවා. දැන් සංඥාව සංඥාවේ සිර වීම බුදුන් වහන්සේ මේක භයානකකම දැකලා තමයි භවයේ චුට්ටක්වත් පතන්න එපා මහණෙනි කියලා කියන්නේ. භවය පතනවා කියන්නේ චිත්ත රූපේ හදනවා. චිත්ත ඒ කියන්නේ අපි මේ ශක්තිය ජෙනරේට් වෙන එකක්. සංඥාවත් පවතින එකක් නෙමෙයි. අපි හදන එකක්. අර අපි කියන්නේ බයිසිකලේ ඩයිනමෝවේ ටයර් එකට මේව කරාම ඉස්සරහ ලයිට් එකපත් වුණා කියලා අපි පොඩි කාලේ පැතුම් බයිසිකලේ. ඔව්. ඒ උපමාව ගන්න. එතකොට අපි කියන්නේ ඒ මොහොතේමයි ලයිට් එකපත් වුණේ, ඒ මොහොතේමයි කරන්ට් එක හැදුනේ. ඒක එතනම ඇති වෙලා එතනම නැති වුණා කියලා කියන්නේ. ඒ වගේම ඒක නවත්තලා තියෙන වෙලාවෙදී කිසිම දෙයක් ශක්තියක් නැහැ. ඒක ටයර් කරකෙන්නේ නැත්තම් මුකුත් නැහැ. අර අන්ත දෙකක් කරකෙන ධන රේණ කියලා චුම්බකේ. නොගැලපෙන අන්ත දෙකක් කරකීම තුලයි ශුන්්‍යතාවයේ ශක්තිය කියන්නේ. ක්වොන්ටම් පැකට් න්‍යාය. ඒ කියන්නේ අන්ත දෙකේ ධන රින කියලා චුම්බකයේ ධන රින අන්ත දෙකේ නොගැලපෙන තැන තමයි අර 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 ෂෝට් වෙන තැන තමයි ශුන්්‍යතාවය තමයි ශක්තිය කියන්නේ. ශක්තිය කියන්නේ අන්න ඒකට උනාට වඩා තියුනේ ශුන්්‍යතාවය කියන එක මට මොනිටර් වෙලා තියුනේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්නේ ධන රින අන්ත දෙක මාරු වෙනකොට එතන යම් ශක්තිත භාවයක් හට ගන්නවා. ඒ අජ්‍යත්ත බහිත කියලා බුදුන් වහන්සේ මේ ක්වොන්ටම් න්‍යාය මේ නොබෙල් තෑග්ග ගන්නේ යුරෝපේ කෙනෙක් වුණාට, ඔය විදේශිකයෙක් වුණාට මේක බුදුන් වහන්සේගේ එයාම කියනවා. එයා නොබෙල් තෑග්ග අරගෙන එයා කියනවා මේක ආසියාවේ බුද්ධ ලෝකෙට හෙලි කරපු න්‍යාය කියන. නොගැලපෙන අන්ත දෙකක් අතර අජ්‍යත්ත බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මජ්ජිය ඥානං කියන තැන බුදුන් වහන්සේ විඥාන ශක්තිය කියන එක පෙන්නවා. සිත හැදෙන හැටි. ඒක තමයි මේ ක්වොන්ටම් න්‍යායය තියෙන්නේ. ක්වොන්ටම් න්‍යායය ඔය පරීක්ෂණාගාරයක ඔප්පු කරපු එකක් නෙමෙයි. ඒක නිකන් අර බුදුන් වහන්සේගේ න්‍යාය කොලේ කියලා පෙන්නවා විතරයි. එතනින් අහු නැහැ. ඉදිරි කාලයේදී මීටතර දේවල් අනිවාර්යයෙන් බුදු ධර්මයෙන් ලෝකයට ඉදිරිපත් වෙයි විද්‍යාව කියලා. අපි දැක්කමත් කියලා ඉවරයි. අපි කියන්නේ ටච් ෆෝන් එක ටච් කරලා සිතුවිලි යවනවා කියලා. අපි කියන්නේ කරන්ට් වයර් නැතුව කරන්ට් එක යනවා කියලා ලෝකෙට. අපි දකින්න දෙයක් තියෙනවා. ඒක අභිඥා ඥාන වලට හසු වෙනවා. මහා ගැඹුරු ඥානෙට හසු වෙනවා. අනාගතයේ මේ හිතන්නේ නැති විශාල ව්‍යසන ගොඩකුත් ඒක එකේනවා. ඒක පටලැවිලි ගොඩක් සිද්ධ වෙයි. දැනුත් මේ ෆෝන් නිසා යනවනේ. ඒ වගේ මිනිසුන්ට දරා ගන්න බැරි ස්වභාවයක්. විද්‍යුත් ස්වභාව ඒක අමුතුම ස්වභාවයක්. ඒක දැන් මේක එහෙම මෙහෙම එකක් දෙකක් කියලා වැඩක් නැහැ. කියනවනේ එක දිගට පැහැදිලි කරනවා. නමුත් ඒක නෙමෙයි මෙතනදී. ඔබතුමාට වැටහෙනවා ඔබතුමා මේ සාක්ෂණයක අවබෝධයක් තියෙන නිසාම මෙතන මහා විද්‍යාවක් තියෙනවා. මේ අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ ඒ පෙන්නපු පරම සත්‍ය අදටත් එසේමයි. කිසි දවසක පිළිින බෑ. බුදුන් වහන්සේ පෙන්නන අහු නැහැ. කිසිම දෙයක් වෙනස් කරන්න බැරි දේවල් තමයි තියෙන්නේ. මෙතන පරමාර්ථ සත්‍යයක් බුදුන් වහන්සේ හෙළි කරනවා. ඒකේ කොයිතරම් ගැඹුරුද කියනවා නම් ප්‍රසාදයේ තුල රූප කලාප 54 පෙන්නන එක. අතිශයින් ගැඹීරයි. මේ කොස්සටේකින් පෘථිවිසාරයේ දියකල්ල උරණ හැටි කියන්න පුළුවන්. උඩට යවන හැටි අඩි යවනවනේ අඩි 50ක 60ක විශාල දැවැන්ත වෘක්ෂයක් හදනවනේ පෘථිවිසාරයේ උරාගෙන අර පුංචි අඟල් අඟලකට නැති කොස්සටේකින් ඒකේ තියෙන සිස්ටම් එකක් කියන්න පුළුවන්.
සිස්ටම් එක කරන්න හැටි කියන්න පුළුවන් හදන හැටි තාක්ෂණයක් නැතුව හ්ම් පොම්ප කිරීමක් මොකක්වත් නැතුව ඒක අමුතුම හිතා ගන්න බැරි ක්‍රමවේදයකට යනවා නෑ නෑ මේක අපේ අසමස්ස දිවනාසයට ගෝචර නොවන න්‍යායක් ඒක ඇවිලා ඕක තමයි රූපකලාප න්‍යාය රූපකලාප කියන්නේ තාම විද්‍යාවට කවදාවත් ලඟ වෙන්න බෑ අවුරුදු 100ක් ගියත් ලඟ වෙන්න බෑ ඒ තරම් ගැඹුරු න්‍යායක් තියෙනවා ඒ න්‍යාය තමයි ඒක ඇත්තටම මේ භෞතිකව ගන්න බෑ පරිශනාගාරයකට ගන්න බෑ ඒක ඉතාම ගැඹුරු න්‍යායක් දැන් අපි කියනවානේ විශ්වයේ තියෙන එකම ශක්ති ස්වභාවයක් විශ්ව ශක්තියේ ස්වභාවයෙන් පෘථිවි ශක්තිය හැදෙන්නේ අර බිග් බෑන් කියන්නේ ඔය ඔබතුමා දන්නවා අයිසන්බර්ග් වගේ විද්‍යාඥයෝ පෙන්නනවානේ පෘථිවිය ආරම්භයේ විනාශ වෙන සියල්ලම කියනවානේ ඒක සර්ච් කරලා බලන්න පුළුවන් ඔව් ඉතමතර බ්ලැක් හෝල් ගැනත් යම් කතා පොතක් තියෙනවා ස්වාමීනි අද දැන් දැන් බලන්න අර පරමාණු දෙකක් පිපිරි එකට ගැටණයෙන් පිපිරීම පරමාණුවේ පිපිරීම පෙන්නනවා බිග් බෑන් කියලා විශාල පිපිරීමක් කියලා ඒක වේගය තමයි මේ શબ્දේ කියන්නේ શબ્දේ කියන්නේ වේගය ධ්වනියක් ඒක තමයි අපි මේ සිත්තේ කියන්නේ මේක පෙන්නත හැකි ඒ කියන්නේ ඒ පිපිරීම තුළ වේගය තුළ ඒ වේගයේ තුර තමයි තාමත් පෘථුවිය ඒ වේගයෙන්ම කැරකෙනවා ඒ වේගයට හසු වෙලා තාමත් කැරකෙනවා ඒකයි වේගය තුල අර පෘථුවේ අර ද විශ්වයේ තියෙන ඩාර්ක් මැටර්ස් කියලා අංශ ස්වභාවය ඒ අංශ ස්වභාවයෙන් ඝන වෙන්නේ ඒ ඝන වෙලා ස්පටිකයක් ඝනයක් පෘථුවියක් හැදෙන්නේ අදලා පෘථුවිය කැරකෙනවානේ ඒ කැරකෙන කැරකැවීමේ වේගය තුල අර භ්‍රමණය බඹරයක් කරකවනකොට බඹරේම ශක්තියෙන් බඹරේ කැරකෙනවානේ අන්න ඒක බඹරේම බලගන්න වෙනවානේ බඹරේ පොඩ්ඩක් කැරකුවාම බඹරේම වේගය අරගෙන බඹරේම කැරකෙනවානේ අර දෙපැත්තට විසිකෙන බලයක් එන්න මේ වේගය නිසා ඔව් මෙතනදී මේ වේගය නිසාම මේක කැරකෙනවානේ පෘථිවිය තාමත් කැරකෙනවානේ ඒ කැරකවීම නිසා තමයි උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ ධන ඍණ කියන චුම්බකයක් පෘථිවිය කියන්නේ ඒක නිසා තමයි ගුරුත්වාකර්ෂණ ශක්තිය තියෙන්නේ. ඒක නිසාම තමයි මේ ගහ කොළන් කෙලින් තියෙන්නේ. ඒක නිසාම සකස් වුණු සත්‍ය ස්වභාවවල තමයි වතුර හැදෙන්නේ හේතුව ඔය තියෙන ඔය සීතල උණුසුම ඔය ඔක්කොම ඇවිල්ලා සම්භූත වෙන හැටි. ඒ සම්භූත වෙන හැටි ඒක තුල මේ සත්ත්ව ස්වභාවයක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? අතරම දැනෙන දැනීම් ස්වභාවයක් දැන් ගස් වලට දැන දැනීම් තියෙනවා. අපි කියවන සෙන්සර් සයිකල ගස් වලට ශබ්දයක් දැම්මහම ගහට සෙන්සර්ස් වලට දැනෙනවා කියලා. ඒ කියන්නේ මේ ශබ්දය කියන එක හැමතැනම දැනෙන එකක්. එකකට නෑ මේ හැමතැනටම දැනෙන එකක්. නැති කරන්න බෑ. දැන් මෙන්න මේ ස්වභාවය තමයි විඥාන ශක්තිය කියන එකත් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. එළියේ නැති දෙයක් තියෙනවා කියන මෙතන ස්පාර්ක් වීමක්. ඒ කියන්නේ මෙතන ප්‍රසාදය කියන්නේ දැන් අවුවට මොනහරි දැන් සූර්යාලෝකයට අපි කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවනේ. ඒ දිලිසෙන එක ස්පාර්ක් වෙන එකනේ. ඒ ස්පාර්ක් එක තුළ එකපාරට බැහැ ගැස්සෙන තරම් එනවනේ කම්පනයක් එනවනේ. ඒ කම්පන ශක්තිය තමයි මේ කියන්නේ. ඒ ස්පාර්ක් කියන්නේ ඒක ප්‍රසාදේ කියන්නේ. ඒක ශබ්ද, වර්ණ, ගන්ධ මේ සියල්ලම ස්පාර්ක් ගොඩක්. ස්පාර්ක් ගොඩක් තරංග ගොඩක කම්පන තරංග රිසීව් කරගැනීමක් කරගන්න එතන. මෙතන මේ එකට මේව සම්භූත වෙනවා කියලා කියන වචන තේරුම එකට මේක ගැටණේ වීමක්. එකටම සම්භූත වෙනවා. ඒ කියන්නේ වර්ණය ඇතුලේ ශබ්දෙත් තියෙන. දැන් මොකද එළියෙන් යම් කිසි શબ્දයක් දැම්මොත් ඒක වර්ණේ ඒ මොහොතේ මොකද්ද තියෙන ස්කන්ධය කියන්නේ වර්ණ શબ્ද ටිකමයි ඒ ටික එකට එනවයි කියන එකයි තේරුම. එකටම ස්පාක් වෙනවා එකටම ඒක හැම මොහොතෙම දැන් මේ සංඥා ස්වභාවය හැම මොහොතෙම චක් ඒ කියන්නේ මේක දැන් ඒකයි පෙර සංඥා නව සංඥා කියන්නේ. අර ගිනි බෝලයක් අරකොනකොට ගිනි වලල්ලක් පේන්නේ. අපිට වලල්ලක් නැහැ නේ උනර කොහෙවත්. අපි ඒක අපි මැවෙන එකක් නේ. අප දෙදුණක් කියන එක කොහෙවත් නැහැ අපිට මැවෙන එකක්. ඔව්. දෙදුණක් කියන එක කොහෙවත් නැහැ අපිට මැවෙන එකක් නේ. නැහැ. එහෙනම් ඒ වගේ මෙන්න මෙතන මේ ටික තේරම එකට මේ ඒ කියන්නේ මේ ඔය සක්කාය දෘෂ්ටි කියන එක. ඒ කියන්නේ එකට එකතු වීම තමයි අතර මෙතන තියෙන බවට එන ෂෝට් එක. මිලිවොට් 5ක විතර කරන්ට් එකක් ඉපදීමක් තියෙන. මේ මෙතනම මේ චිත්තේම. ඒ කියන්නේ මේ ස්පාර්ක් එකම ආත්මේ. ඕක තමයි ආත්මය, ඕක තමයි විඥානේ. ඒ කියන්නේ අජ්ජත් බහිද්දා කියලා අන්ත දෙක පෙළලා මජ්ජ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරනවා කිව්වේ. බාහිර දෙයක් දැනෙනවා, ඒ දැනෙන එකමයි තියෙනා වගේ ඒ එන ශක්ති ස්වභාවය තමයි තියෙනා වගේ එන එක.
ඒක තමයි ආත්මය. අපිට මැවෙන්නේ අපිට මැවෙන්නේ. ඒක මේ මොහොතේ මැවෙන්නේ. ඇහැ අරින කොටයි ලෝකේ හැදෙන්නේ. ඇහැ වහන කොට ලෝකේ නැහැ කිව්වේ ඒකයි. මේ පවතින එකක් නෙමෙයි. ඒ ෂණයම හටගෙන අවුත්වා සම්භූතං උත්තහනම් භවිස්සති කිව්වේ ඒකයි. පෙර නොතිබීම මෙතන හට ගන්න ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. දැන් මේක තමයි සංඛාරා. ඒ සංඛාරා කියන්නේ දැන් පුංචි ළමයා දැන් ප්‍රභාස්වර සිටින්නේ මවකුසෙන් එළියට එන්නේ. ඉරිසියා වෛර ඒව මෙයා මොනවත් නැහෙනේ. ඉර තියනවාද හඳ තියනවාද දිව්‍ය ලෝකයක් තියනවාද මොකක්වත්ම දන්නේ නැහෙනේ. එයාට ඔක්කොම ඔක්කොම ඩේටාබේස් අර කම්පියුටර් දානවා වගේ දත්ත දානවා වගේනේ වෙන්නේ. ඒ කියන්නේ අර අපි ඒකනේ පෙන්නන්නේ අර උපමාවක් විදිහට මුලින්ම අම්මගේ හැඩතලය එනකොට අම්මා පුතේ මේ අම්මා කියනකොට අර මාස ගානක් යනකොට අම්මා අම්මා කියලා මේක අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙලෙනවා වගේ ප්‍රතිකම්පණය මේ සොරාලෙත් එක්ක වාතෙත් එක්ක විසිල් එක වගේ වදිනවා කියලා කියන්නේ. එයා ඒ ভাইබ්‍රේෂන් එක ගන්නවා. ভাইබ්‍රේෂන් එක එන්නේ. ඒව ගන්නව නෙමෙයි කෙනෙක් නැහැ. මෙතන ස්වභාවික සංසිද්ධියක් තියෙන්නේ. මෙතන පුජ්‍යලයක් නැහැ. සිස්ටම් එකක් තියෙනවා අවබෝධ කරගන්න. ඒක තමයි ඒක අවබෝධ නොවීමයි අවිද්‍යාව කියන්නේ. නොදන්නකම. සංඥාන්ත එතන ভাইබ්‍රේෂන් ස්පොට් එකක් වගේද අපේ විඥානි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි විඥානය. එතන මේ එන දැන් මේ මොහොතේ ඔබතුමා අස්සරනකොට මෙතන තියෙන ස්කන්ධෙ මීට පෙර ස්කන්ධයකට ටැලි වෙනවා. ඒ මොහොතේ තිබුණු શબ્ද මේ මොහොතේ නේ ඒක. ඒක ප්‍රතිකම්පන සිස්ටම් එක. ඒ කියන්නේ මෙතන ඒක අපි කිය මෙතන කම්පන. මෙතන ආත්ම කතාවක් නැහැ. මේක සවිඥානික මනසට අසු වෙන්නේ. මේක අනාත්ම ධර්මයක් අවිඥානික මනසට හසු වෙන්නේ. ඒක බුදුරජාණන්සේ කියන්නේ මේ ශුන්‍යතා පටිසංයුත්ත දේශන අනාගතේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ නැහැ මහණෙනි. ඒ නිසා මේ ශාසනය විනාශ වෙනවා කියලායි කියන්නේ. මේක අවබෝධ නැති වෙනවා. අවබෝධ කර නොගැනීමයි හේතුව. මෙතන අනාත්ම ධර්මයක් තියෙනවා කියන්නේ. ස්කන්ධානම් පාතිභව ආතනම් පටිලාභෝ අයං උච්චේ ජාති කියලා බුදුරජාණන්සේ ජාතිය පනවන්නේ ඇත්තේ උපතයි මහණෙනි උපත කියලා. අපිට ඒක පෙන්නත හැකි බුදුරජාණන්සේගේ සූත්‍ර වලින්. බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. මහණෙනි අවුනේ මට ඒක පොඩි සාමිනාට අවුනේ මට ඒක පැහැදිලි සාමිනාට පොඩි ඇත්තට හොඳට මනාව පැහැදිලි වෙනවා පැහැදිලි නේ ඒක ඒක තමයි පෙර සංඥා නව සංඥා පුරාණ විදම් බික්කවේ කම්මම් වදාමි කියන්නේ අපි අතීතේ ඉන්නේ කියන්නේ මේ හැම සංඥාවක්ම පෙර සංඥාවක් වර්තමානයක් නෑ කවුවත් ඒක අතීතං නාත්ව ගම්මේ අනප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තත්ත්වාත්‍ර විපස්සති කිය. අතීතේ ගැන හිතුවත් මේ මොහොතේ සිටවිල්ලක් අනාගතේ ගැන හිතුවත් මේ මොහොතේ වර්තමාන සිටවිල්ල. අපි මේ මොහොතේ ඉන එකත් මේ මොහොතේට අයිති නෑ. ඒකත් අතීත සංඥාව. ඒක චතුප්පහත ඥානය කියලා කියන්නේ. මේ මොහොතේට එන මේෂණේ විතරයි අපිට තියෙන්නේ. හැබැයි මේෂණේ උපාද පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති තත්ත අන්න තත්තම් පඤ්ඤායිති කියලා කියන්නේ. තිතියක් නෑ මහණෙනි කියලා කියන්නේ. තියෙන දෙයක් නෙමෙයි කියනවා. ඒක අන්‍ය ආකාරයකටපත් වෙනවා කියනවා. මේෂණයක් පවතින්නේ නැහැ කියනවා. ඒකත් එතනම නැති, ඒ කියන්නේ ඇති වෙලා නැති වෙන එක විතරයි වෙන්නේ. තියෙන එකක් නැහැ කියනවා. එතන අන්‍ය, ඒ කියන්නේ අනිත්‍යතාවය කියන්නේ ඇති වෙන නැති වෙන ප්‍රවාහය කියන එක. ඔබතුමාගේ ප්‍රවාහයක් කියලා. ඔව්. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් තමයි චිත්තේ කියන්නේ. තියෙන එක නෙවෙයි ස්පාර්ක් ගොඩක් කිව්වේ ඒකයි. ස්පාර්ක් ගොඩක තියෙන එකක් නැහැ. ෂෝට් ගොඩක්. ඒක ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. ගඟ ගලනවා කිව්වේ ඒකයි. තියෙන ගඟක් නැහැ, පවතින්නේ නැහැ, නවතින්නේ නැහැ. තියෙන නැති වෙන ප්‍රවාහයක් කිව්වේ ඒකයි. මෙතන වේගයක් තියෙන. ඒකයි වේගයක් තමයි චිත්තය කියන්නේ කියලා. ඒක මේක සෝතේ කියන්නේ. සෝතේ කියන්නේ ඕජාව කියන්නේ වේගය. ඒකයි තාමත් බිග් බෑන් යන්නේ මේ. අර බිග් බෑන් අර පිපිරීම යන්නේ මේ තාම. ඒක විශ්ව පෘථුවියත් එහෙම තාම කරකිනවා. ඒ වේගය තුර තමයි අපි මේ කෙලින් හිටියන කෙලින් ඉන්නේ භ්‍රමණය නිසා, අර බඹරේ නිසා. එහෙම දෙයක් නැහැ. ඕසෝන ස්තරේ හැදිලා තියෙන බල ගැන්වෙලා තියෙන මේ කරකැවීම නිසා. මේ වේගය තුලයි චිත්තෙත් හැදේ. චිත්තෙත් වේගයක්, ආලෝකෙත් වේගයක්, ඔක්කොම වේගය, ඔක්කොම තරංගයක් තියෙන, ධ්වනියක්, මේ ක්වොන්ටමියයි තියෙන. බොහොමයක්ම පැහැදිලි ස්වාමීනා. මට ගැටලු ගොඩක් නිරාකරණය වුණා නිශ්ශබ්ද වහගෙන කියන්නේ. බුදුමහාකාර කතාවක්. මේක හැම පැත්තෙම අපිට පැහැදිලි කරන්න පුළුවන්. මේක අවබෝධ කරගෙන කරු සුකර නැහැ. පහසු නැහැ. මේක අතිගාම්භීර දේශනයක්. එතනයි මං හිර වෙලා ඉන්නේ සාමිනාට පොතෙන් පටන් ගන්නද කියලා. මේක පටන් ගන්න මෙතනින්. බුදුන් වහන්සේ පෙන්නවා. චතුරාර්ය සත්‍ය පෙන්නන්නේ. අපි එක පෙන්නන්නේ බුදුමාකාර ආකාරයෙන්. ප්‍රායෝගිකව අභ්‍යන්තරයෙන් අපිට පොත් අවශ්‍ය නැහැ.
එක දර්ශනේ මේක දිට්ඨිය තියෙන එක සම්මා දිට්ඨිය සත්‍ය දැක්ම තියෙනවා දන්නවා මේක වෙන හැටි ඒක ඔබතුමාට ගන්න එක ඔබතුමාගේ වැඩක් අපිට පණිවිඩය කියත හැකි මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කිය මෙතන අපිට ඉස්සරහට එනවනේ දැන් අරමුණ දැන් මේ පැත්ත බලනකොට අපිට පේනවනේ දිට්ඨිය දිව බලනකොටම අපිට එහෙම පේනවනේ මේක ඔළුව පාරගෙනකොට වටේට පොත දකින්න හිතන්නේ මේ බිත්තිය දකින්න හිතන මේ මල දකින්නේ ඔය වගේ ඔළුව වටයක් අරගෙනකොට වටේම මේ අරමුණු එනවා යනවනේ මැකි මැකි යනවා නිරුද්ධ වෙවි යනවා පොතේ පොතේ පොත දකින්නකොට එතන නිල් පාටයි එතන ඔක්කොම වෙනස් අතනයි බිත්තිය දකින්න සුදු පාටයි එතන ස්කන්ධ ටික වෙනස් වේදනා සංඥා සංකාර කියන්නේ දැන් වේදනා කියන්නේ විඳින අර ආලෝක කිරණේ සමාන සංඥාව ඒ සංඥාව තමයි පෙර සංඥාත් එක්ක එවම එවලෙම එනවා එක වේගෙන් එනවා තාමත් වේගය තුල ඉන්නේ අර ඉපදෙන මේ මොහොතේ කියලා දෙකක් නැහැ ඒකම වේගය එකම අති ගැම් විශාල වේගයක් මේක ඔව් දැන් තේරෙනවද චිත්තේ වේගය ගැන නම් හිතා ගන්න අමාරුයි ඇත්තටම ඉතාලම වේගයක් ඉතින් ගුවන් විදුලි තරංග රූපවාහිනි තරංග විද්‍යුතය අනෙක් හැමදේ ඒ සැපරේ 1,80,000 වේගෙන් යන විදුලි තරංගයක් තමයි වැඩිපුරම කියන්නේ ඊටත් වඩා ගොඩක් වේගයක් කියන එක නම් වැටහිලා තියෙන ස්වාමීන් වහන්සේ දැන් ඔබතුමාට අනුරාධපුරයට ගියොත් ඔබතුමා කරන්නේ S2 ඇරලා බලලා ආය S2 පියාගෙන ඒ චිත්‍ර ඒ රූපේ ඉතේ තියාගන්නේ වදින් අනුරාධපුරයේ කිය. ඔව්. එතන එතනදී S2 ඇරලා බලනවා. ආය වහනවන වෙන දෙයක් මේ හිතට කරන්න බෑ. හිතට අනුරාධපුරයේ මේ රුවන්වැලි මහසෑය ගන්න බෑනේ ඇතුළට. ඇඟ ඇතුළට රුවන්වැලි සෑය ගාවට ගියත් S2 ඇරලා බලලා ආය වාහනකනේ කර ඒවා S2 පියාගෙන වදින එකනේ කර. ඇස්තක අරගෙන නැන්දා තියාගෙන නැන්දා අපේ හිතින් හිතන එකන් ඉතින් හිතේම අවාගත්ත රූපයකට තමයි වඳින්නේ වඳින්නේ දැන් ගෙදර ආවිල්ලා ඔබ ඔබතුමා දැන් මේ මොහොතේ S2 පියාගෙන රුවන්වැලි සෑය සී කරලා වැන්දා දෙකම එක නෙමෙයි දෙකේ වෙනසක් නැහැ බලාගෙන ගියාම අතන සිද්ධ වෙන දේ දැන් ඔතන කාලයක් තියෙනවා එහෙම නැහැ මේ කාලයක් නැහැ මේ සංඥාවට කාලයක් නැහැ ඒක අකාලික දහමක් ඒක සංඥාවක් විතරයි අපි ඇසුරු කරන්නේ සංඥාවට කාලයක් නැහැ. වැටුණා ස්වාමීන් වහන්සේ. කාලය කියන්නේ සිතුවිලි. ආලෝකයට වේගයක් තිබුණත් ගමන් කරන අනිත් තරංග වලට වේගයක් තිබුණත් ඇත්තටම මෙතනදී මේ කාලයක් පනවන්න බෑ කියන එක වැටුණා ගෝවාන්තික දේශනාව. දැන් ඔබ ඔබ ඔබතුමා ටීවී එකේ හරි දැක්ක දෙයක් තමයි පෙර සංඥාවක් තමයි දැනුත් ඇමරිකාව කියලා හිතන් ඉන්නේ. දැක්ක නැත්නම් හරි අහුනේ නැත්නම් හරි ඔබතුමා දන්නේ නැහැ. දන්නේ නැහැ එහෙම තමයි ලෝකෙ කොහොමද දන්නේ නැහැ එතකොට මේකේ තියෙන සංඥාවක් විතරයි සංඥාව කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි මෙතන ශක්ස මේ ඇවිල්ලා මේ සිස්ටම් එක දැන් හොඳට ඔබතුමාට විවෘත වෙනවා අපි හිතමු ඔබතුමා අභ්‍යවකාශය ඉපදුනා කියලා එතකොට ඔය කියන එක රූපයක්වත් නැහනේ සංඥාවක්වත් නැහනේ එහෙනම් ඔබතුමත් නැහැ සේරම නිෂ්ක්‍රීය වෙනවා ආත්මයක් නැහැ එහෙනම් මෙතන තියෙන්නේ කන්නාඩියට දැන් කන්නාඩිය තමයි අපි හිතන්නේ අපි S2 කන්නාඩිය කියලා. දැන් කන්නාඩියට වැටෙනවනේ එළිය තියෙනවා සේරම. ඔව්. දැන් කන්නාඩිය තියෙනවද ඔය? ඒ කිසිවක් නැහැ. ඒක ආයි වෙන ඕනෑම දෙයක් ඒක. දැන් මේ වගේ තමයි දිත්තේ දිත්තේ මත්තන් කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේ ෂෝට් වෙන්නේ නැත්තම්, ස්පාර්ක් වෙන්නේ නැත්තම්, දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. ඒ කියන්නේ ෂෝට් වුණු නිසා තමයි අර සද්දයක් මුලින් ඉඳන් දැන් දැනුත් ඒ සද්ද තියෙන්නේ. අපි මෙතන ඇවිල්ලා මෙතන ස්පාක් වෙන එක ඒ දැන් කන්නාඩියට ෂෝට් වෙන්නේ නැහැ නේ මොකුත් දැන් කන්නාඩිය වලට ඔක්කොම වැටිලා නේ තියෙන්නේ එළිය තියෙනවා දැන් ඒ වගේ අපේ S2ට ඔක්කොම දැන් මෙහෙම වැටෙනවානේ දැන් වැටෙන එක මෙතන ෂෝට් එකක් තියෙනවානේ මෙතන කම්පනයක් එනවානේ මෙතන ස්පාක් එකක් තියෙනවානේ අනේ ස්පාක් එකයි ආත්මේ ස්පාක් නොවෙනවා නම් මේක නේ චිත්‍රයක් විතරයි එළිය තියෙන එකට පණ ගැන්වීමක් එන්නේ නැහැ. විඥානේ එඩිට් කරලා ගන්න එකක් වගේද ස්වාමීන් වහන්සේ? එතකොට විඥානේ කියලා පණව ගන්න? විඥානේ කියලා පණවන එකකුත් නැහැ. මේ දෙයක් කියලා දෙයක් නැහැ. සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක ඇවිල්ලා මේක ඇවිල්ලා අර අතන ආලෝකයේ හැඩ අම්මගේ හැඩතල එතනින්ම තමයි මේ එකම ඒ අඹ කොලේ වගේ තමයි මුළු අඹ ගහේ කොළ 5000ම දැක්කා වගේ තමයි එක කොලේ හරියට දැක්කා. ඒ කියන්නේ එක සිතක් හරියට දැක්කා. ඒකයි සංඛාරා කියන්නේ. සංඛාරා කියන්නේ මේව සකස් වෙනවා. ඒ සකස් වෙන එක තමයි සංඛාරා කියන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා එකතු වීමයි සංඛාරා කියන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන. විඥාන කියන්නේ දැන ගැනීම සංඥාවම තමයි. ඒකයි සංඥාව කියන්නේ ස්පාර්ක් එක. තව පැත්තකින්.
එතකොට මෙතන අම්මා අම්මගේ අඩතලේ එනකොට බාහිරින් එනවනේ ශබ්දයක් අම්මා කියලා දෙක එකට එකතු වෙච්ච එකයි ස්පාර්ක් එක. ඒ ඒ ශබ්දෙට ඒ ඒ සියල්ල එක එකතු වුණානේ. ඒක 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 එතන ඉවර වෙන්නේ නැහනේ. ඒක ඒක ආ එතන ඒ ඒ ස්පාර්ක් වීම දිගටම ඒ කියන්නේ මේක නිකන් තොරණේ ලයිට් දාලා වගේ. ඒ කියන්නේ අර ගිනි බෝලේ කැරකෙනා වගේ මේක වේගයෙන් අර කාටුන් එක හදනවා වගේ රූප peerියට ගලනවා. ක්ෂණේක වේගෙන් ඒ කියන්නේ ක්ෂණේක වේගෙන් මේ මේක මේක අර චිත්තක්ෂණ 17ක් සිතක් හැදෙන්න යනවා කියලා පෙන්නන්නේ අභිධර්මයේ. එතකොට ඒක පෙන්නන්නේ මේක රූප කලාප 54 මේ හැදෙන හැටි වේගයක් පෙන්නන්නේ තනි කරන්. ඒ කියන්නේ මේ අර කාටුන් එක හදනකොට ඉස්සර අපි අර මේ අපි රීල් එකක් දාලා ෆොටෝ ගත්තේ. ඒ රීල් එක ඊට පස්සේ දිගහැරියාම රූප peerියට තියෙන්නේ. අන්න ඒ වගේ මෙතන ස්පාර්ක් ගොඩාක් ගලනවා වේගෙන්. ගඟ ගලන්න වගේ. දැන් මේ පැත්ත බලන් ඉනවා කියලා අපි හිතුවා ඒ රූප ගොඩාක් ගලනවා එක වේගෙ. ඒ බලන් ක්ෂණයක් ක්ෂණයක් වගේ රූප ගලනවා නවතින්නේ නැහැ. පරයන්ක ඉන්න වෙලාවට එහෙම ඇත්තට මේ ගඟ දැනෙනවා. දැන් මේ මොහොතේ ශබ්දයක් දැන් කවුරු හරි අම්මා කියලා කෝල් එකක් දුන්නා කියෝ. අම්මා කියලා අර අර රූපෙත් එනවා. අම්මගේ රූපේ ඔබට එනවා, ඔබතුමාට එනවා. අම්මගේ රූපේ එනවනේ කෝල් එකක් දීලා අම්මා කිව්වා. ඒක ශබ්ද විතරයි මේ මේ මෙතර සංඥාවක් දැන් ඇසුරු කරත්. බාහිර තියෙන මේ 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 අපි භෞතිකව මේක හිතන්න ගියොත් තමයි තේරෙන්නේ නැත්තේ. මේක සංඥාව කියලා ගත්තාම තේරෙනවා. දැන් අපි කියන්නේ අපි දැන් මෙහෙම කියවනේ. දැන් හීනේ පේන්නේ. අපි කියන්නේ එතන චිත්ත දැන් එතන ශබ්දයක් තිබුණාට ශබ්ද සංඥාවක් කිව්වනේ. චිත්තයක් කිව්වනේ. දැන් ඒතකොට ශබ්ද සංඥාවක් දැන් අපි පොත කියවන එක සංඥාවක් කිව්වනේ ශබ්ද සංඥාවක් කිව්වනේ. ඔව්. ශබ්ද සංඥාව කියන්නේ ශබ්දය ඇහෙන එකක් නෙමෙයිනේ. එහෙමයි සාමනාන්ත. එතකොට ඒක ඒක ශබ්ද සංඥාවක් නේ මේ අපි ඔක්කොම මේ අම්මා තාත්තා ඔක්කොම ශබ්දනේ. ඒ ශබ්දය දැන් කාටවත් ඇහෙන කියවන්න නැතුණාට මේ හිතනවා කියන්නේ ඔක්කොම ශබ්දනේ. ඒක සංඥාවක් නේ. ඒ සංඥාව තමයි අරූපය කියලා පෙන්නන්නේ බුදුන් වහන්සේ. ඒක හරි ගැඹුරුයි. වැටහෙනවද ඒක මේ මේ ශබ්ද සංඥා මෙහෙමයි වර්ණ සංඥා ශබ්ද සංඥා රූප සංඥා මේ අපි ඇසුරු කරන්නේ බුදුන් වහන්සේ රූප සංඥා කියන්නේ සේරටම රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්චං බන්ති කියන්නේ මේ සේරම රුප්පණේ වෙන එකයි රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කිව්වේ රුප්පණේ කියන්නේ ඉද්දෙනවා කියන්නේ ස්පාර්ක් වෙනවා කියන්නේ අර අයකට්ටකින් අනිනවා වගේ ඒ මොහොතේම ගැස්සෙනවා වගේ එකක් ඒක මිලිවොට් පහක වගේ ඒ මොහොතේම කරන්ට් එකක් උපදිනවා ඒ කරන්ට් එක තමයි මේ අපේ මේ තව කෙනෙක්ට ගහන්න කේන්තිය ඉරිසියා වෛරය ඒ ඒව එනකොට ඒ ශක්තිය තමයි මේ සුසුඤ්ඤාව හරහා ස්නායු පද්ධතිය හරහා මේ මේ අර බැලුම් බෝලේ වගේ ආස්වාස ප්‍රාස්වාස වාතය නිසා මේ අපිට කිලෝ 75 බර දැනෙන්නේ නැහැ නමුත් මේ බැලුම් බෝලේ අර පිම්බුවාම හැල්වෙන උඩ යනවනේ අන්න ඒ වගේ මේ ශරීරේ අපිට දැනෙන්නේ නැත්තේ ඒකයි නමුත් අර පුංචි කරන්ට් එකේ ලොකු බලයක් අරන් තව කෙනෙකුට ගැහුවොත් අර මේ මේ අර සාමාන්‍යයෙන් මේකේ අතර තියෙන ඒ දැන් මැරුණොත් එහෙම බරයිනේ අන්න ඒ වගේ ඒ ඒ ඒ බර තමයි වදින්නේ බලයක් වගේ කියන්නේ කොහොම පැහැදිලි ඒ කියන්නේ ඇත්තටම අපි ඉන්නකොට අපේ කිසිම ශක්තියක් නැහැ කියලා අපි මහ පොළවේ හිටගෙන ඉන්නවා නමුත් අපි යම් කිසි කෙනෙකුට පහරක් දුන්නොත් ඒක එයා කෙනාට කිලෝ ගාණක් ලොකු වේට් එකක් එයාට එනවා නමුත් ඇත්තටම කොහෙන්ද ආවේ කියන එක මට ඔබ වහන්සේ දැන් කිව්වට පස්සේ තමයි මතක් වුනේ. ඒ කියන්නේ මොන දෙයක් තියෙනවා කියලා අවබෝධුනේ ඔබ වහන්සේ කිව්වට පස්සේ. ඒක පුදුමාකාරයි ඒක අවබෝධ කරගන්නේ. මේකේ ලහුතා මුදුතා කම්මයන්තතා කියලා ඒ රූප ඒ නිප්පන්ත රූප මේ ශබ්දේ බව කතා කරනකම එහෙම. ඒක ඒක හිතන එක ඒ හිතන ඒ ඒ හිතන ශබ්දේ තමයි තොරලෙ පිට වෙන්නේ. අර ශබ්ද සංඥාව අම්මා කියන ශබ්ද සංඥාව සොරාලේ විසිලක වගේ වාස වාර ප්‍රාසස වාතයත් එක්ක එහෙම පිට වෙනවා නිතරම ආස්වාස ප්‍රාසස අපි හිතන්නේ නැතුව සිද්ධ වෙනවා ඒ ඒ ඒක අර නිකන් අර පිඹ පිඹ ඉන්නවා වගේ අර බටනලාවේ අර හිල ටික එහෙට මෙහෙට කරනවා වගේ දෙයක් සිද්ධ වෙයි සොර කම්පන එළියට ශබ්ද එන එක අපි මේ ආත්ම කතාව මේක නේ ඒ අතෙන් පිට වෙන දෙයක්ද යම් කිසි තැනකට යන්නේ කියන එක අපි දන්නේ නැහැ ඇත්තටම. මෙතන මෙතන තියෙන තනිකරම සංඥාවක්. ඒ සංඥාවයි මේ 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 සම්පූර්ණ ධර්මෙම කැටි වෙනවා සංඥාවට. මේ සංඥා කියන්නේ
වර්ණත් නෙමෙයි ශබ්දත් නෙමෙයි. නමුත් අපිට බාහිර දැනෙන්නේ එහෙමයි. එහෙමයි සාමී. නමුත් අපි හීනේ තියෙන සංඥා ගොඩක් විතරයි. සිතුවිලි විතරයි. එතකොට එතන අපි හීනේ සැප දුක් විඳිනවා. එතකොට අපි ටීවී එක බලලා සැප දුක් විඳිනවා. එතනත් ඉන්නේ අපේ හිත ඇතුළේම. එළියට ඇවිල්ලා නැහැ. ඒකයි කිව්වේ හිතට වතුර බොන්න බෑ. හිතට නමුත් තිබා එනවා. හිතට වතුර දීලත් නැහැ. එතකොට තිබා ආවේ හිතට නම් කවුද වතුර දීවේ? එතකොට බඩකිනි වෙන්නේ හිතට නම් කවුද බත් කෑවේ? එතකොට ඇවිදින්න ඕනේ හිතට නම් කවුද ඇවිද්දේ? මෙතන සිතට මුකුත් කරන්න බෑ. සිතට පුළුවන් සංඥාද? සිතට දැන් මේ ශබ්දේ සිතට බෑ ශබ්දේ පිට කරන්න. ඒක සංඥා. සිතට ඔක්කොම සංඥා විතරයි. අපි අවසානයේ මේ සංඥා ගුලියක්. ඒකයි මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි කියන්නේ. ධම්මංච පටිච්ච රූපේච උප්පත්ත එතන ධම්මච්ච මෙතන ධර්මයේ දැන් ඒ කියන්නේ මනසංච පටිච්ච ධම්මේසු උප්පද්දති මනෝ විඥානං කියන එක. ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පද්ද චක්කු විඥානං කියන එක. චක්කුංච පටිච්ච රූපේච මනසෙන් පටිච්ච චක්කු වෙනවට මනස පටිච්ච කරගන්නවා. ඔව් මනස පටිච්ච ධම්මේසු උප්පද්ද මනෝ විඥානං. එතකොට මනෝ විඤ්ඤාණය නෙමෙයි ඔක්කොම මේව කරන්නේ. දැන් එතකොට චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාහන විඤ්ඤාණය, ජීවා විඤ්ඤාණය ඒවට දැන ඒව නෙමෙයි ඒව දන්නේ මේ පොතක්ද මේසයක්ද කියලා. ඒක මනෝ විඤ්ඤාණ සංඥාවලින් එකතු කළ ගන්න එක. දැන් චක්කු විඤ්ඤාණයට වාක්‍ය විතරයි, සෝත විඤ්ඤාණයට ශබ්ද විතරයි. එතකොට ගාහන විඤ්ඤාණය ඒ ශබ්දේ ශබ්දයක් විතරයි. වර්ණේ වර්ණයක් විතරයි. ඒව එකතු වෙන්නේ මනෝ විඤ්ඤාණය. අර මේ 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 සිස්ටම් එකක්. ඒ කියන්නේ මේ සිස්ටම් එක ඇවිල්ලා හරියට නිකන් අර කම්පියුටර් එකේ කැමරාව ස්පීකර් එක දන්නවනේ අර අයිටම් ටිකක් අර කම්පියුටර් හදලා තියෙන රොබෝ වගේ ඒ වගේ තමයි අසකන දිවනාසය කියන්නේ ඒවට බෑ ඒව එකතු කරලා අද්දිවටම අර මද බෝඩ් එකේ නේ අර මේ අපි වෙනම මෙමරි අර ඒකෙන් දැන් ඒ වගේ මෙතන මාස්ටර් මයින්ඩ් එකක් මෙතන ඇත්තටම මේ අන්තිමට මනස ඇතුළු කරලා තියෙන්නේ පිළියෙන් එන ශබ්දත් නෙමෙයි වර්ණත් නෙමෙයි සංඥා විතරයි සංඥාවල තියෙන කම්පන චංචල විතරයි. ස්වාමීන් වහන්සේ වචනයක්ද ඉදාලිය සැතරයක් දෙන්න. ඇත්තටම මගේ ලිහිච්ච නැති මේ කතා කරපු ක්ෂණ කාලය තුර වුණත් ඇත්තටම මම ගොඩක් මම ප්‍රශ්න විසඳ ගත්තා. ගොඩක් මට ලිහුණා මේ අවබෝධ නොවිච්ච තැන් ඔබ වහන්සේ විසින් මට ගොඩක් පාදක දුන්නා. මෙතන වටිනාම තැන තමයි ඔබතුමා මේ ෂණේ මේ සිත මෙතන නිරුද්ධ වෙනවානේ. මේ සිත ලෝකයක් නැත්තම් නෑ කියලා අවබෝධ වුණොත් ආත්මය නැහැ කියලා අවබෝධ වුණොත් මරණය කියන්නේ සිතුවිල්ලක් කියලා අවබෝධ වුණොත් එක දිගට ඉන්න කෙනෙක් නැහැ කියලා අවබෝධ වුණොත් මේ ෂණේ විතරයි කියලා අවබෝධ වුණොත් එක දිගට පවතින හිතක් නැහැ හිතනේ මැරෙන්නේ හිත මැරෙන නිසානේ කය වල්ලා හැබැයි එහෙම මැරෙන කෙනෙක් හම්බ වෙන්නේ මේ එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිව්වේ ඒකයි එතකොට මේ ෂණේ විතරයි ෂණ සම්පත්තිය එන්නේ බුද්ධ ක්ෂණයට අවදි වෙන්නේ බුද්ධ කියන්නේ මේ සිතුවිලි වලට එහා ගිය අවදියක් ඇති වෙනවා තමන්ගේ සිතින් තමන් මිදිලා අවදිමත් ස්වභාවය මේ අවබෝධය තුළ ඇති වෙනවා. මේක තවත් එහාට දැන් ප්‍රතිපදාව පැත්තටයි එන්න ඕනේ. එතන තමයි මේ අපි අර කියන්න ගියේ. ඒ කියන්නේ ඔබතුමාට පොඩ්ඩක් වේගෙන් මේ පැහැදිලි කරේ. ඒ කියන්නේ ගැටලුවක් නැහැ ඔබ වහන්සේගේ වේගය මට හොඳට ගැලපෙනවා. ගැලපෙනවා. එහෙමනම් ඔබතුමාට ඉස්සල්ලාම පෙන්නන්න ඕනේ මරණය කියන්නේ සිතුවිල්ලක් කියලා වැටහෙනවා. දේශනාවලින් ඇහුවා. ඒක වැටේ. එතකොට ඒ දැන් අපි දැන් පුළුවන් තරම් මේ අඩු කරන්න ඕනි නැත්තම් මේ ගොඩාක් පරාසයක් යනකොට අවශ්‍ය තැන අසු වෙන්නේ. එතකොට දිව්‍ය ලෝකය කියන්නේ එතකොට ඒව ගැන ගැටලු නැහැ. මේ 31 ලෝක ධාතුව මේ සංකාරයක් කියන එක සිතක සංඥා ගොඩක් සිතක. ඒ දේශනාව මට හොඳටම පැහැදිලි කිව්වා. පැහැදිලි වුණා ජීනේ තුල ඉර වෙනවා වගේ අවසාන සිත මෙතන සුසිත යනකොටම ඒ සංඥාව එතනම ඉර වෙනවා කියන එක. එතකොට ඒක එතකොට වැටුණා මේ සිරස මෙතන පුළුල් තිරේ දානවා වගේ ශක්තිය ඇතුලේ ඒක තියෙන තනක් නැහැ කියලා. ඔව් ඒ වගේම තරංගයක් අර එක තැනකින් තව තැනකට ගමන් කරනකොට ඒ තරංගයේ කිසිම ධාතුවක් යන්නේ නැහැ. කම්පනයක් විතරයි යන්නේ නැහැ කියන එක. ඔව් ඒකනේ අපි කියන්නේ අර ස්විමින් pool එකට එක්කෙනෙක් පැන්නහම නැත්තම් වතුර භාජනයට ගලක් දැම්මහම එතන වතුර යනවා නෙමෙයි. එතන වලලු හැදි ගිහිල්ලා එතන තියෙන ජලාංශුයි කෙරොලි තියෙන එකයි වදින්නේ මෙතනින් කවුරුත් යනවා නෙමෙයි කියලා. නෑ ඒ කියන්නේ මෙතන කවුරු හරි මැරෙනකොට මේ මෙතනින් කවුරුත් යනව නෙමෙයි මෙතන මේ සිත අවසන් වෙනවා අපි කියනවා නේද අර රතු පාට ලයිට් එකකින් මනුස්සාත්මයට සංඥාව පෙන්නනවා නේද සංඥා ස්වභාවය මනුස්ස සංඥා ස්වභාවය ඊට පස්සේ ඒක පව් කරනකොට මෙරුම් පාට වෙනවා ඒක ඇහුවනේ ඊට පස්සේ තව ටිකක් පව් ඇහුවනේ
ඒ ටික ඔක්කොම ඉතාම පැහැදිලිව පැහැදිලි. එතකොට පැහැදිලි දැන් මේ සංඥාව අපි අපේ අපේ මේ අපේ කර්ම විපාක කියන්නේ චේතනා. චේතනාම් බික්කවේ කම්මවදා කියන්නේ චේතනා කියන්නේ සංඥා. සංඥා අභිසංකරණයක් මේක හැම මොහොතෙම සිද්ධ වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා. එතන අපි අපි හැම මොහොතෙම අපි ඊගා භවය හදනවා. වැටහෙනානේ? එතකොට මෙතන සුගති පරායන වෙන්නේ සංඥා සුකුමුණොත් විතරයි කියලා පෙන්නවා. තුන්සිත පහදවා දාන දෙන හැටි පින්දාම් කරන හැටි කටයුතු කරන හැටි සුගතියට හේතු වෙන හැටි නියත සුගති පරායන වෙන හැටි සංඥා සුකුමත්වයේ තුල රාග දේශම තුනී වීම තුලයි සිද්ධ වෙන්නේ කියන එක පෙන්නවා. වැටහෙනවනේ? රාග දේශම තුනී වෙනවා කියන්නේ සංඥා සුකුම වෙනවා කියලා පෙන්නවා. ඒක වැටහුණා නේ? ඔව් ඒ විතරක් නෙමෙයි ඒ සංඥා සුකුම වෙනවත් එක්කම අපේ කෙලෙස් ටික ටික නැති වෙනවා කියන එකත් දැන් ටික ටික ඔව් ඒ ඒක වෙන්නේ සත්‍ය දැක්කොත්. බාහිර දෙයක් තිබ්බොත් කෙලෙස් ඇවිස්සෙනවා. මේක මේක සම්පූර්ණ බාහිර දෙයක් හම්බ වෙන්න බෑ මේ ධර්මයේ තුල. අපිට දැන් මේ මොහොතේ අරමුණක් එනවා නම් පොත දකින්න සිත නම් පොත බාහිර තියෙ බාහිර පොතක් කියලා දෙයක් නැහැ. අපි හිතන දෙයක් තියෙන්නේ. එසේ සාමිනේ. ඒතකොට හිතන තරක් පොතක් නැහැ. ඒක මාය සංඥා මාය විඤ්ඤාණ මායාව. මා රූප මංජ විඤ්ඤාණ. අර දුමාරයක් වගේ අර අර වලල්ලක් වගේ ගිනි වලල්ලක් වගේ එකක්. ඒ සංඛාරයක්. අපි පොත කියලා ගත්තේ શબ્දේකුයි අර වර්ණේකුයි එකතු වෙච්ච එකක්. නාම රූප ගැටගැහිච්ච එකක් තමයි විඥාන කියන්නේ. ඒක වැටුණා නේ? නාමය කියන්නේ ශබ්දය කියලා ගත්තොත් රූපය කියන්නේ අර ඒව එකතු වෙන එක අපි හදා ගන්නවා. එන දැන් මෙතන එන ආලෝකයට එක දැන් එනකොටම අපි පොතක් කියලා ගන්නවා. පොතක් කියලා එනකොටම පොතක් බාහිර නැති බවට මේ සත්‍ය ධර්මයේ දකිනකොට එනවා. එනවා හිතෙත් එහෙම දෙයක් නැති බව. එතකොට එතන නිමිත්ත පොත කියන නිමිත්ත අනිමිත්ත වෙනවා. ඒ කියන්නේ විඥානේ අනිදස්සන වෙනවා. ඒ කියන්නේ විඥානෙට පතිත වෙන්න හේතු නැති වෙනවා. ඒ කියන්නේ බාහිර වටිනාකම නැති වෙනවා. චන්දරාගේ නැති වෙනවා. චන්දරාගේ ඡේවිගෙන යනවා. ආශ්‍රව කෙලේ ඡේවිගෙන යනවා. වැටහෙනවනේ? උපාදානය වෙන්නේ නැහැ. බාහිර පොතක් කියන එකක් ඇත්ත වෙන්නේ නැහැ. පොත ඇත්ත වුණොත් භවය හැදෙනවා. පොත තියෙනවා, දරුවෝ ඉන්නවා, ගෙවල් දරවල් තියෙනවා, මේ ඔක්කොම තියෙනවා, නාගා නුගග ඔක්කොම තියෙනවා, භවයක් තියෙනවා. භව නිරෝධෝ කියන්නේ පොතක් හම්බ වෙන්නේ නැහැ බාහිරේ. පොත හම්බුනොත් සමුදේ. අන්න දුක්ඛ අන්න සමුදේ සත්‍ය. පොතක් හම්බ වෙනවා. හැබැයි පොතක් බාහිර හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඒක හම් පොත හම්බුන දුක්ඛ සත්‍ය එතරම් තියෙනවා. පොතක් තියෙන තැන ඇලෙනවා ගැටෙනවා. එතනම උපාදානය තියෙනවා, තණ්හාව තියෙනවා. ආසාව ඇලෙන එක ගැටෙන එක එතරම් තියෙනවා. රාග දේශමෝ සිත් හට ගන්න එක. ජාති ජරා මරණ ශෝක පරිදේව සේරම පටිසමුප්පාදේ තියෙන බාහිර දෙයක් තියෙනවා නම් තමයි. ඒකයි විනය්‍ය ලෝකේ අවිද්‍යාව දවනස්සන කායේ කායාරපස්සේ විහෙරති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි ලෝකයක් නැති බව දකින්නයි සතර සතිපට්ඨානේ වඩන්නේ කිය. වැටෙනවනේ? පැහැදිලි ගොඩක් සිතේ යනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම මම මෙච්චර අවබෝධයක් ලැබෙන්නේ මම කීිනේ කොහක් හිටියේ. එතකොට සමුදේ ඥානං කියන්නේ බාහිර පොතක් තියෙන බව ගන්න එක. එතන බාහිර පොතක් තියෙන බව ගත්තොත් තමයි අධ්‍යත බහිද්දා කියන මෙන්න මේ නොගැලපෙන නැති දෙයක් ඇති කියලා ගැනීමයි කරන්ට් එක උපදින්නේ ශක්තිය. විඥාන ශක්තිය. ඒකයි කර්මයට හේතු වෙන්නේ චේතනා බික්කවේ කම්මවදා කියලා නැවත උප්පත්තියට තියෙන්නේ මේ ලෝකයක් තියෙනවා කියලා හිතන ඉඳයි. ඒකයි ස්වාමීනි. එතකොට සමුදේ ඥානං කියන්නේ මේ බාහිර දෙයක් නැති බව දකින එක. එතකොට දුක්ඛේ ඥානං කියන්නේ එතකොට බාහිර දෙයක් තිබ්බොත් තමයි දුක තියෙන්නේ කියලා ඥානං කියන්නේ දකින එක. ඒ වගේමයි එන අරමුණේ ඒක දකින ඒ අරමුණේ සත්‍ය දකින එකයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඒ කියන්නේ නිරෝධ ඥානං කියන්නේ ඒකයි. එහෙමනම් එතකොට නෑ පටිපදා ඥානං කියන්නේ එතනයි එක දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියන තැන. එහෙමනම් දුක්ඛ නිරෝධ ඥානං කියන්නේ මේ සත්‍ය දැකලා මිදෙන එකයි. දැකලා අපි මිදී යුතුයි කියන එකයි. ඒකයි ආර්යකාන්ත සීලය. ඒකයි ආර්යවරු රකින්න සීලය. ඒකයි උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය. ඒකයි ස්කන්ධයේ උදේවැය දකින්න සීලය. ඒ කියන්නේ ස්කන්ධයේ උදේ කියන්නේ මෙතන නිමිත්ත. ස්කන්ධය කියන්නේ ඒ අරමුණ ඇත්ත කර ගැනීම ස්කන්ධයේ උදේ දකින්නවා. ඒ කියන්නේ වය දකින්නවා කියන්නේ ඒ අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකයි. ස්කන්ධයේ උදේ වය දකින්නවා කියන්නේ ඒකයි. ඒකයි ඒ පිටට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ ඒක ප්‍රතිපදාව. දැන් ඔබතුමා කල යුත්තේ ඒයි. එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙන්න ඕන. ඔබතුමා කියපු දේ ඇත්තටම මට වෝහාරිකව ඒක ක්‍රියාවට නැගීම ගැන හොඳ අදහසක් ආව ස්වාමීන් වහන්සේ. ඒකයි කරන්න ඕනේ. ඒකයි ප්‍රතිපදාව පෙන්වන්නයි චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ සතරාර්ය සත්‍ය දුකෙන් මිදෙන්නයි. අතරම දුකෙන් මිදෙනවා බාහිර දෙයක් නැහැ කියලා දකිනකොට. එතකොට අපිට බණින්න කෙනෙක් නැහැ. අපිට රණ්ඩු කරන්න කෙනෙක් නැහැ. අපිට ගහගන්න කෙනෙක් හම්බ වෙන්නේ ඔක්කොම අපේ හිත කියන්නේ. එතකොට අපි හැමතිස්සම දකින්නේ අපේම හිත. එතකොට අපිට බාහිරට යන්නේ නැහැ. ඔක්කොම සංඥා. මෙහි තියෙන සංඥා එළියේ නෙමෙයි. එතකොට අපිට එළිය ප්‍රශ්නයක් නැහැ. මහා සාන්ත සෝයක් දැනෙනවා.
සංකාර සමතේ කියන්නේ ඒකයි. සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතේ වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතේ වුණු තැන ඒ සාන්ත ප්‍රණීත සෝයක් දැනෙනවා. එයයි ඒකං ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර